වවුනියාව මෙදවච්චේ සහ කැබති කොල්ලෑව ප්‍රදේශවල ඊයේ රාත්‍රී 10:58ට පමණ භූචලනයක් සිදු වූ බව ප්‍රදේශවාසීන් පවසනවා. රික්ටර් මාපකයේ ඒකක 2.3ක් ලෙස ඒ ප්‍රබලත්වය සටහන් වී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවා. එම කාර්යාංශය සඳහන් කළේ මෙම භූකම්පනය පල්ලෙකැලේ, මහකණදරාව සහ හක්මන යන භූකම්පන මධ්‍යස්ථානවල සටහන් වී ඇති බවයි. තත්පර කීපයක් විශාල ශබ්දයක් සමග නිවාසවල ජනෙල් සෙලවුණු බවද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා. ඔවුන් පැවසුවේ ජීවිතයේ පළමුවැනි වරට එවැනි අත්දැකීමකට මුහුණ දුන් බවයි. 11න් පස්සේ විතර වගේ තමයි නිදාගෙන හිටියා. එකපාරම මේ ගෙදරම හෙල්ලුණා. ඒක හිතාගන්න බැරුණා මොකද්ද කියලා. තමයි දෙන්නගේ ඇතුලේ පාඩම් කර කර හිටියේ. මමත් එතන හිටියේ. එකපාරම නිකන් අමුතු සද්දයක් ආවා. මර මේසි උඩ තිබුණු පෑන් එහෙම නිකන් හෙල්ලිලා ගියා. හිතාගන්න බෑ මොකද වුනේ කියලා. ඇඟේ මේ මයිල් කෙලිුණා, හිරිගඩු පිපුණා. එකපාරම අකුණු සැරක් වගේ එකපාරම සද්දයක් එක්ක මේ ජනල් එහෙම හෙල්ලෙන්න පටන් ගත්තා. ඒත් එක්කම පොළවත් ගොඩක් හෙල්ලුණා. මේ අපි හිතුවේ ඇත්තටම මේ මොන හරි ළඟ තිබුණු මේ ගල් කොරියක හරි මොන හරි බ්ලාස්ට් එකක් වගේ දෙයක් කියලා. ඇත්තටම හිතාගන්නත් බැරුණා මොකද මේ වගේ අත්දැකීමක් විඳපු පළවෙනි අවස්ථාව අපි. මේ ඇතර අපි ගොඩක් බය වුණා මේ වෙලාවේ. ඊයේ රාත්‍රියේ 11:01ට පමණ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සුනාමි සහ භූමිකම්පා නිරීක්ෂණ මධ්‍යස්ථානයට වාර්තා වෙලා තියෙනවා. වවුනියාවේ ඉඳලා කිලෝමීටර් 23ක් ගිනිකොන දෙසට නැත්නම් මැදවච්චේ ඉඳලා නැගෙනහිර දෙසට වෙන්නට සුළු භූමිකම්පාවක් ඇති වෙලා තියෙනවා කියලා. මේ සුළු භූමිකම්පාව අපගේ ගණනය කිරීම අනුව 2.3 විශාලත්වයෙන් තමයි සිද්ධ වෙලා තින්නේ. ඒ වගේම මේක බොහොම මතු පිටට ආසන්නයේ සිද්ධ වෙච්ච එකක්. ඒ නිසා යම් කිසි ප්‍රදේශවාසීන් පිරිසකට මේක දැනලා තියෙනවා කියලා වාර්තා වෙලා තිනවා. මේ වගේ සුළු භූමිකම්පා මේ භූ ස්තරව තුළ සිද්ධ වෙන්න අවස්ථාව තියෙනවා. නමුත් විශාල පරිමාණයේ භූමිකම්පාවක් ඇති වෙන්න තියෙන අවස්ථාව අපේ වගේ රටට ඉතාමත්ම දුලබයි. ඒ නිසා අනිති බියක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ වෙලාවේ. මොකද මේ ඉතාමත්ම සුළු පරිමාණයේ භූමිකම්පාවක් හැටියට තමයි අපි හඳුන්වන්නේ. මෙය අපේ තියෙන භූමිකම්පා මනින මධ්‍යස්ථාන, ඒවායින් පල්ලෙකැලේ, හක්මන, ඒ වගේම මහකරන්දරාව යන මධ්‍යස්ථාන තුනේම වාර්තා වෙලා තිනවා. නමුත් අලහබානී සිද්ධ වෙච්ච දෙයක් මේ වාර්තා වෙලත් නැහැ. නමුත් මෙවැනි ඉතාම සුළු භූමිකම්පාවකින් එවැනි අලහබාමිනියක් වෙන්න තියෙන අවස්ථා ඉතාමත් අඩුයි.